ජාතික ලොතරැයි මණ්ඩලය අනුග්‍රහයෙන් අපි අදත් මේ සූදානම් වන්නේ ගුණරුව සුවඳ ඔබ වෙත සමීප කරන්නට. අද ගුණරුව සුවඳ තුළින් ඔබ හමුවන්නේ අපේ රටේ ප්‍රකට කලාකාරිනියක්. ඇය තමයි සෝමලතා සුබසිංහ. අපේ රටේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ දැවන්තයෙක් විදිහට අපිට ඇය හඳුනා ගන්නට පුළුවන්. අපි එහෙමනම් සෝමලතා සුබසිංහ මහත්මිය සමඟ කරන ලද සාකච්ඡාව ඇතුළත් ගුණරුව සුවඳ සමගින් එකතු වෙමු. ශ්‍රී ලංකේය වේදිකාව තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කළ සොඳුරු නාට්‍යවේදිනියක වන සෝමලතා සුබසිංහ අද ගුණරුව සුවඳ හැඩ කරනවා. රංගන ශිල්පිනියක් ලෙසින්ද වේදිකාවත් සිනමාවත් හැඩ කළ මේ නිර්මාණ වේදිනිය ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය තුළට නව මානයක්, නව අරුතක් එක් කළ තැනැත්තියක් ලෙසින් හඳුන්වා දෙන්නට පුළුවන්. කුඩා දරුවන්ටත් යෞවනයන්ටත් නිර්මාණ ගොන්නක්ම තිළින කළ සෝමලතා සුබසිංහයන් වෙත අද ගුණරුව සුවඳ උත්තමාචාර්ය පිළිගැන්වෙනවා. දැන් ඔබ හොඳින්ම දන්නවා අද ගුණරුව සුවඳ තුළින් ඔබ හමුවන්නේ අපේ රටේ ප්‍රවීණ ප්‍රකට කලාකාරණයක් වන සෝමලතා සුබසිංහයන් බව. දැන් මා සිටින්නේ එතුමිය ආසන්නේ, එතුමිය අසල. මා මුලින්ම ගුණරුව සුවඳ වැඩසටහනට ඔබතුමියව ආදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. මා ඔබෙන් මුලින්ම අහන්නේ මේ දිනවල ඔබ කොහොමද දවස ගෙවන්නේ, මොන වගේ කටයුත්තකද නියලිලා ඉන්නේ? මේ දිනවල ඇත්ත වශයෙන්ම මගේ ළමා නාට්‍ය මේ පෙන්නවා හැමතැනම. මගේ ළම ඉස්කෝලවල වැඩිහිටියන්ට මං කරන නාට්‍ය ප්‍රධාන කාර්යයෙන් පෙන්වන්නේ මේ ළමා නාට්‍ය වලට අවධානය දීලා හැම දවසට අපි ඉන්නේ. ඒ ගැන මම සෝදිසියෙන් ඉන්නවා. ඉතින් අපේ අවාසනාවකට අපේ ලංකාවේ මේ එක නාට්‍යයක් අවුරුදු ගාණක් වෙන්නනවා. එතකොට මේ ඒ අය එතන අර නාට්‍ය රඟපාන අය වැඩිහිටි වෙලා, ඉතින් වයෝවෘද්ධලා, ඉතින් පවුල් පන්සල් වෙලා ලස්සවල් කරලා ඒගොල්ලොන් නැතුනම තවත් අය යොදවන්න ඕනේ. එහෙම දාම අපිට පුහුණු පුහුණු කරවන්න වෙනවා. ඒ අතරදී මම පන්ති පවත්වනවා. තවත් යමක් කුරුටු ගාමෙන් ඉන්නවා. නාට්‍ය දෙකක් ඉතින් ලියලා තියෙනවා. පොඩි පොතක් සකස් කරන්න සූදානම් කරගෙන ඉන්නවා. වැඩි ලොකු එකක් නෙවෙයි. ඔබ විවිධ කලා මාධ්‍යයන්ගෙන් පෝෂණය වෙච්ච චරිතයක්. ඔබ විවිධ කලා මාධ්‍යයන් තුළින් අපිට ඔබ හඳුනා ගන්න පුළුවන්. අපි නමුත් වැඩිපුරම ඔබ හඳුනා ගන්න ළමා සහ තරුණයන් උදෙසා, ළමා සහ යෞවන නාට්‍ය පිළිබඳව කතා බහ කරන කෙනෙක් හැටියට මම ඔබෙන් මුලින්ම කැමති ඔබේ යෞවන කාලය, ඔබේ ළමා කාලය ගැන අහන්න. ඒ නිසාම මං ඉස්ලාම් ඉස්කෝලේ ගියේ දියුලපිටේ ගැහණු පාසල. ඒ කාලේ මගේ තාත්තායි අම්මයි දියුලපිටේ ඉස්කෝලේ ගියන්නේ. තාත්තා ප්‍රධානාචාර්ය වෙනින් පාසලේ, අම්ම උපගුරුවරියක් සිංහල පාසලේ. ඉතින් එහෙම ඉගෙනගෙන මේ ඒ පරිසරයත්ම විශාල මේ සෞන්දර්යාත්මක කටයුතු, නිර්මාණ කටයුතු, සංගීතය, නැටුම, නාට්‍ය විශාල වශයෙන් කරන කාලයක්. ඒ කාලේ ඉංග්‍රීසි රජ කාලේ වුණාට නොයෙක් නොයෙක් ව්‍යාපෘතීන් වෙනුවෙන් මේ ඔය ප්‍රචාරක කටයුතු වලට එහෙම නාට්‍ය අනුසාරණයම කරනවා. ඒවා අපේ අම්මා තාත්තා නිතර කරා. ඉතින් ඒ ආශ්‍රයෙන් තමයි මම කැදුනේ. ඊට පස්සේ මේ තාත්තා මල්ලවන්ට මාරුණා. එතනින් මම මියුසිස් විද්‍යාලයට ගියා. මේ මියුසිස් විද්‍යාලයේ ඒ කාලේ මේ පරිපූර්ණ අධ්‍යාපනය කරන, ඒ කියන්නේ නිර්මාණ කුසලතා, නැටුම්, සංගීතය, චිත්‍රකලාව, ඒ සියල්ලම එකට එකතුන අධ්‍යාපන ක්‍රම තමයි අපිට තිබුණේ. ඒත් එක්කම ඒ විශේෂ අවස්ථාව තමයි මියුසිස් විද්‍යාලයේ මේ අංශ තුනක් ට්‍රේනින් කෝලෙජ් එක, ටීචර්ස් ට්‍රේනින් කෝලෙජ්. ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරපු ඉස්කෝලේ, සිංහල ඉස්කෝලේ. ඒකට ඉංග්‍රීසි පාසලේක මියුසිස් කෝලෙජ්. ඒත් තුනේම අවුරුද්දට සැරයක් නාට්‍යයක් යන, නාට්‍ය තුනක් නිර්මාණය වෙනවා. ඉතින් ඒවා අපි ඒවා පොඩි ළමයි ඇටියට මම පොඩි කාලේ ඒවා පුහුණු වෙනවා. ඒව කොහොම කරන බලාගෙන ඉන්නවා. එහෙන් විශාල ආස්වාදයක් ලැබුවා. ඊට පස්සේ අපි මම මේ ඒ කාලේ නාට්‍යවල, පාසල් නාට්‍යවල ඉතින් මේ රඟපෑවා. වැඩියෙන් මං කරේ නැටුම්. ඔබ පාසලේ නේවාසිකාගාරයේදී? ඔව්, නේවාසිකාගාරයේ. මේ ඔක්කොම කරපු නැත්තම් බෑනේ. නැටුම් තමයි මම උගක් කරේ, චිත්‍රකලාවයි. මං චිත්‍රකලාවෙන් පාඨශාලාන්තර මේ තෑගියම ලැබලා තියෙනවා. ඊට පස්සේ මේ මං හිතමු දිගටම චිත්‍රකලාව තමයි කරන්න කියලා පස්සේ මම බෞද්ධ කාන්තා විද්‍යාලයේ අපේ ඉදල්පතිනි හදිසි වර්ධවා තේරුම ගැනීම නිසා හදිසිය මාරු කරා. අපි 300ක් වර්ජනය කළා
විශේෂ විද්‍යාලේ අපි ආව 300ක්ම බෞද්ධකාන්ත විද්‍යාලේ පිටවඬ. එතකොට එතන හිටියා මේ මොහන්දාස් රමලගේ තාම හොඳ සමාජ සේවා මේ කැමති මහත්මේ කිය මහත්මයා තමයි බෞද්ධකාන්ත විද්‍යාලේ කළමනාකරු වෙලා හිටියේ. එතුමත් දැන් අධ්‍යාපනය අපිට ලැබුණා. එතුමත් මේ සංගීතය නැටුම් චිත්‍රකලා ඔක්කොටම කැමති කෙනෙක්. අපේ විදුහල්පතිනේ මේ ක්ලෙර මට්ටවනි මහත්මිය අධ්‍යාපනය කියන්නේ පූර්ණ අධ්‍යාපනය කියලා අතිශයින් විශ්වාස කරපු දෙයක්. ඉතින් අපි ඔක්කොටම මේ පහසුකම් සලසලා දුන්නා. විශේෂයෙන් මට මම ඔය මේ අනිත් අය වැඩ කරන වෙලාවල මම සමහර පින්තූර ඇඳ ඉන්නවා. එහෙම නටනට ඉන්නවා. ඉතින් විදුහල්පතිනේ බලලා මගේ වැඩ විශේෂයෙන් බලලා මගේ මේ අධ්‍යාපන කටයුතු වලට එම් බාධා වෙන්නේ නැහැ කියලා ගුරු මහත්මියටත් කියලා තිබුණා. මට කරදර කරන්න එපා ඕනේ ඇටින් ඉන්නද කියලා. ඒතරම්ට උනන්දුවෙන් මාගෙන බලුවා. ඉතින් මට ඒක ලොකු දෙයක් වුණා. එයා මට හරියට සහයෝගය දුන්නා මේ මගේ නිර්මාණ කටයුතු ඉස්සරහට ගෙන යන්න. ඉතින් මේ ඊට පස්සේ මම ගියා මේ විශ්වවිද්‍යාලයට. ඔබ දැන් නාට්‍ය කලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ පාසල් වියේදීද නැත්නම් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේද? පාසල් වියේදී. දැන් ඒ ප්‍රසිද්ධ අපේ ස්කෝඩර තියෙනවනේ මේ වාර්ෂික වරක් ප්‍රසිද්ධ නාට්‍යයක්. එහෙම එකින් මම රඟපෑවා. ඉතින් ඒකට විශ්වවිද්‍යාලයට ගියා. ඉතින් ඒ කාලේ ඉතින් මහාචාර්ය සරච්චන්ද්‍ර මේ අතද බැලුවින් හිටියේ මේ පෝලම් නාඩගම් ඒ නාට්‍ය ශෛලීන් වේදිකාවට ගියන්නේ කොහොමද කියලා. දැන් මම මට තේරෙන්නේ මේ නළු නිලියක් වෙනවා රමයා කියලා. කිසි ආසාවක් ඒ කියන්නේ විශේෂ මේකක් තිබුණේ මට උමනාවක්. ඒවා දන්නෙත් නෑ අපි ඒ කාලේ. අම්මල කියන්නේ වැදගත් කියන්නේ ළමයි යන්නේ නෑ මට. නාට්‍ය බලන්නත් යන්න දෙන්නේ නෑ මට. ඉතින් ටීචර් බලන්න යන්න දෙන්නේ නෑ. ඉතින් දැන් එහෙම කාලෙකනේ අපි ගියේ ඉතින් ඒ නළුවෙක් නිලියක් වෙන එක ප්‍රශ්නයක් තිබුණේ නෑ. ඉතින් ඒ විශ්වවිද්‍යාලයට ගියාම මේ ඉතින් නාට්‍ය සංගමයේ රැසෙම තියෙනකොට අපි එක ගිහලා අපේ ශාලාවේ නියෝජිතවරිය මේ ඒ මාචාර්ය සරච්චන්ද්‍රකව දැන් මේ අපි නාට්‍ය කරන්න යන්නේ මේ ජ්ඤාන ළමයි ගන්න හරි අමාරුයි අපිට දැන් ඉගෙන ගත්තු ජ්ඤාන ළමයි එන්නේ නැහැ නාට්‍ය වලට. අපි මේ පිරිමි ළමයෙක් දාන්න හදනවා මේ ජ්ඤාන ළමයි ජ්ඤාන චරිතයකට කියලා. මෙතන කවුරු ජ්ඤාන කෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. ඉතින් මගේ නාට්‍ය යාළුවෝ කණ්ඩායම ඔක්කොම කෑගලකුව මගේ නම. ඉතින් මම ඉබේම නැගිටුණා මේ අර ගුරුරේ කතා කරනසක් නැත්තම් මට කිසිම වුණාවක් තිබුණේ නැහැ. නැගිටලා ඉස්සරහට ගියාම මේ හරි තැටි ගැන වතන බය කියන්නේ වෙවුලනවා දැන් පිරිමි ළමයි පිරිලා ගැන ළමයි පිරිලා මේක එහෙම තැනකට මම ගියා මෙතන ඉස්කෝලෙන් ගියා විතරනේ අවුරුදු 21ක් විතර ඇති මට එතකොට. ඉතින් ඒ කාලේ දැන් වගේ නෙවෙයි ගොම් අවුරුදු 21 ගැන ළමයි හරිම අහිංසකයි. පිරිමි ආශ්‍රයයක් කරගන්න එක වැඩි නෑ ඒ කාලේ අපිට. ඉතින් දැන් වෙවුල ගිහින් මේ මහාචාර්ය සරච්චන්ද්‍රකව මෙන්න මේ පුතේ මේ චරිතයට මේ දැන් මේ පසුපසෙන් මේ අභ්‍යර්ථනා කියලා නළුවෙ එයාට කියන්න කිව්වා මම මන්ට කරන්න ඕන දේ ඒකට මට ප්‍රතිචාර දෙන්න කිව්වා. ඒක දිනේ නාගියණියක් මේ ගුහාව කොටේට ඉන්න තැනක් වුණා අතර මං වෙලා ඉදින්. ඉතින් වැස්සේ. ඉතින් දැන් ඒ බයි ගුහාව වනවනට මම බයි එළියට දුවගෙන තැනක් වුණා මම දැන්. එච්චට මම ඇත්තට බය හිටියේ. ඉතින් මහාචාර්ය සරච්චන්ද්‍රන් ආයා හොඳයි කියලා. එතනින් තමයි නාට්‍යයටම සම්බන්ධ වුණේ. විශ්වවිද්‍යාලේ එළියට ආවම ආවේ මුහුදු පුත් නාට්‍යයේ ගලපත්ති මහත්ය ගත්තා. ඒ මුහුදු පුත් නාට්‍යයෙන් තමයි මම ඇත්තටම නාට්‍ය කියන්නේ මොකක්ද ජීවිතේ නාට්‍ය පන්නරේ ලැබේ මුහුදු පුත් නාට්‍යයෙන්. අපි මෙහෙමින්ම කැමති මෙහෙමින්ම ආස කරනවා මුහුදු පුත් ගැන විශේෂ හැඳින්වීමක් ඔබ කරනවා නම්. ඒ මුහුදු පුත් නාට්‍ය කියන්නේ මේ ගාර්සියා ලෝර්කා කියන මේ ස්පානි ජාතික නාට්‍ය රචකයා ගිතා විශිෂ්ට නාට්‍ය රචකෙක්. එතුමාගේ ඒ නාට්‍යයක ඒ වඳ ගැහණියක් විඳින වේදනාව කියන සංකල්පය අරගෙන ගුණසේන ගලපති එක අපේම එකක්. දැන් ඒ නාට්‍ය කියවනකොටවත් රඟ බලනකොටවත් අර ලෝර්කාගේ නාට්‍ය මතක් වෙන්නේ නැහැ. මං ඒ නාට්‍ය දැකලා තියෙන ලෝකාගේ නාට්‍යත් මම දැකලා තියෙනවා. ඒක බලන මම මුදු පුතු නාට්‍යලගේ ඒක බලන මට දැනුන්නේ මේක අපේම එකක්. ඉතින් අපේ ගැමි දීවර ගැම ගමක මේ වඳ ගෑණියක් විඳින මේ වේදනාව සමාජයෙන් ඉතින් මානසිකව ඒකට පෞලෙන් කන බැට
යා ඒ විඳින වේදනාව ඒකෙන් ගොඩෙන් ගන්න උත්සාහය අතුර ගොඩාපම තයාට ඇතිවන එයාට ඇති නසරණ භාවය ගැන ඒ ඒ ඒ නාට්‍ය ඒක ගලපති නාට්‍ය රචනා ශෛලිය හරි පුදුමයි. වචන හතරකින් විතර ඡේදයක් කියන්න පුළුවන් ගලපතිද. නළුවා හත තමයි ඒක ඔක්කොම තියෙන්නේ. ඒ නළුවාට ඒ ඒ ඒ පන්නරේ දෙන්න ගලපතිට පුළුවන්. ගලපති ආවේශ වෙලාගෙන යනවා නළුවා ළඟට. ඉතින් බොහොම රහසින් කියනවා මෙහෙමයි මෙහෙමයි දැන් සෝමලතා මෙහෙමයි ඕක මෙහෙමයි මෙහෙමයි කියලා කිව්වන් පස්සේ ඒක ආත්මෙට ගිහින් බහිනවා. ඒක මං හිතන්නේ මගේ ජීවිතේ ආත්මය ඇතුළතට කිඳා බැල ධර්තයක් සොයන මූලික පදරම දැම්මේ ගලපති. ඔබේ නාට්‍ය ලෝකයේ ගුරුවරයා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ද ගුණසේන ගලපති? ගුණසේන ගලප මහාචාර්ය සරච්චන්ද්‍රයන් මාව බිහි කළා නම් ගුණසේන ගලපති මාව හැදුව වැඩුවා. දෙන්න විඥාන මොකද පස්සේ දැන් මහාචාර්ය සරච්චන්ද්‍ර මාවෝ පාත්‍ර නැටුම චරිත නැටුම් දිගට හැමදාම මට මම එතුමා මේ අවුරුදු මට අවුරුදු 50කට වෙනකම් මම ලව ඒව ආදරය වුණා. ගුණසේන ගලපති මට එක විශාල පුරුකක් වුණා. ඒක මගේ තව හරියට මේ රංජිත් ධර්මකීතෙන් හෙන්ඩ ජයසෙනකින් ඒකවට මේ ධම්මජාගොඩකින් හරියටම ඉගෙන ගත්තා. අපි දැන් නාට්‍ය ගැන කතා කරනවා වගේම ඔබේ සිනමාව ගැනත් කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම සිනමා රංගන ශිල්පිනියක් විදිහට අපි ඔබව හඳුනා ගන්නවා විශේෂිත චිත්‍රපට කිහිපයකම. අපි කැමති ඒ පිළිබඳවත් ඔබ හඬාවදි කරනවා. මම කැමති සිනමා රංගපාණ්ඩ ඒ ඒ මටම කියපු චරිත වගේ හරි ලියලා වගේ ආරාධනා කර සිනමා මේ වල තමයි රංගපෑවේ. විරාගේ මහගෙදර සිරිබෝ අයියා වෙන මොකක්ද වසන්තේ දවසක් ඒ වසන්තේ දවසක නාට්‍යද මට චිත්‍රපටේ මට හොඳම සහාය නිල ලැබෙන පළවෙනි ජාතික චිත්‍රපටි උළෙලි ඒ අර්ජුන් අධ්‍යක්ෂණය කළා. ඊගවට මම විරාගය මේ ඉතින් මේ ඒව මම හරි කැමැත්තෙන් මම සහභාගී වුණා. මේ ඉතින් සිනමාවට මට තිබුණ ප්‍රශ්නේ මට සිනමාවට තවදුරටත් යන්න තිබුණා. මම මේ වුණ ළමා නාට්‍යයට යමු වෙලානේ. දැන් මට තේරුණා මේ මේ ළමයින්ට අපේ හරියට බලන්න නිර්මාණයක් ඒගොල්ලන්ට සුදුසු දෙයක් ඒගොල්ලන්ගේ වින්දනයට අසීයත දෙයක් ඒගොල්ලන්ගේ පෝෂණයට යන අරමුණ කරගත්තු නාට්‍යයක් නාට්‍ය කලාවක් අපේ රටේ ඇති වෙලා නැහැ කියලා. ඉතින් ඒ තමයි මම ඒ ගැන අවධානය දීලා ඒකට යෙදුනේ. ඔබ හිතන්නේ නැද්ද මේ අපේ රටේ විශේෂයෙන්ම දරුවන් ආක්‍රමණය කරලා තියෙන රූපවාහිනී මේ රූපවාහිනී මාධ්‍ය උපයෝගී කරගන්න පුළුවන් කියලා මේ දරුවන් මේ තත්ත්වයට ගෙනෙන්න ඔවුන්ගේ නිර්මාණ ශක්තිය වැඩි දියුණු කරන්න? අපොයි පුළුවන්. දැන් ඔය නාට්‍ය ළමා නාට්‍ය උත්සවේ හොඳ දක්ෂ නාට්‍යකරු වෙනවා. ඒගොල්ලෝ නාට්‍ය අරගෙන පවත්වාගෙන දිගට යන්න අමාරුයි. නමුත් රූපවාහිනී වගේ එකකට ඒ ටික කරන්න පුළුවන් කියලාට ගෙන අඬ ගහලා පුහුණු කරලා අඳලා ගත්තොත් වැඩට කරන්න පුළුවන්. කතන්දර ටික කියවන්න පුළුවන්. අපි කැමති වෙනත් දිශාවකට යොමු වෙන්න ඔබේ පෞද්ගලික ජීවිතය දෙසට. කොහොමද ඔබේ ප්‍රේම වෘත්තාන්තය පටන් ගන්නෙ? අපි හොඳින්ම දන්නා පුද්ගලෙක් ඔබේ සැමියා. ඒ වගේම ඔබේ දරු දෙරියනුත් අපි සමාජයේ මෙහෙවින්ම ප්‍රසිද්ධ පුද්ගලයන් දන්න පුද්ගලයන්. අපි පිළිබඳ මේ පවුල පිළිබඳ විස්තර කිහිපයක් දැනගන්න. මගේ ස්වාමිපුරුෂයාට හම්බුනේ මොන ගහනේ විශ්වවිද්‍යාලයේ නාට්‍ය සංගමයේ සභාපති වෙලා හිටිය එතුමා. ඒත් ඒ කාලේ නෙවෙයි. හැබැයි ඒ කාලේ එතුමා සභාපති වෙලා හිටියට මට සම්බන්ධයක් තිබුණේ හරිම වසයි.
අපිට කිසිම නිදහසක් නැහැ පරක්කු වලට සැර කරනවා. මම කොළඹ ඇවිදින් නාට්‍ය දර්ශනයකට ටැක්සිය කරන් ගියාම සල්ලි වේදම් කරලා කිර කරලා කියලා සැර කරනවා. මම තියා වැඩි ගණන් ගත්තේ නැහැ මම වසමනුස්සෙක්. ඉතින් ඊට පස්සේ එතම මේ විශ්වවිද්‍යාලෙන් අසලා ගිහිල්ලා මේ ඔය සිවිල් සේවයේ විභාගයට පාඩම් කරන්න ආපහු විශ්වවිද්‍යාලයට ආවා පුස්තකාලෙට. එතකොට ඒ හිටියේ දැන් එයා එතම දන්න අයගේ හිටියේ මම තමයි. අපි ඒ හැදින්නේ මනු මොන කැලේද කතාවට වැටුනම කතා බහට මට තේරුණා. ඉතින් අපි අදහස් මුගක් ගැලපෙන බව සමාජය ගැනද සංස්කෘතිය ගැනද එහෙම ගැලපෙන බව. ඒ මිත්‍රත්වයෙන් තමයි අපි මුගක් එකතු වෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි විවාහ වුණා. එද මගේ දරුවෝ දෙන්නේ කියන එක කෞසල්‍ය කෙනෙක් අන්තිකන ශාමලිකා. අපි විශේෂයෙන්ම ඔබේ සැමියා ගැන අහලා තිබුණා කලක් යාපනයේ දිසාපති වශයෙන් කටයුතු කළා. අපි කැමති ඔබේ ඒ අත්දැකීම් බෙදා හදා ගන්න. ඔබත් යාපනයේ සංචාරය කරාද? එහි නතර වෙලා හිටියද? අපි ඉතින් සත්‍යන්තවල ස්කූල් නිවාඩු පාසල් නිවාඩු කාලේ මායි මගේ දරුවෝ දෙන්න යාපනයේ ගිහින් හිටියා. ඒ යාපනයේ මිනිස්සු හරියට අවංකයි හරි අහිංසකයි හරියට ආදරේ අපිට සිංහල මිනිස්සු හරි ආදරේ. ඉතින් අපි බස් එකේ නැගලා මූදනාණ්ඩ යනවා. ඉතින් කඩේ යනවා. ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් කොහෙලක්වත් තිබුණේ නැහැ. මේ මගේ දුවයලා දෙන්නට ද්‍රවිඩ භාෂාව ටිකක් කතා කරන්න පුළුවන්. මොකද ළමයි ඒ කතා කරනවා. අපිත් එක්ක ඒගොල්ලෝ ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. ඉතින් ඒක නිසා අපි ඉංග්‍රීසි අපිට දෙමළ භාෂාව කතා කරගන්න ටිකක් වුණා මදි වුණා. නමුත් අපි බොහොම මේ හොඳ කාලයක් ඉතාම සන්තෝෂ ජාතික සතුරු මේ කාමී කාලයක් අපි යාපනයේ ගත කරා. හොඳයි. ඒ වගේම අපි කැමති දැනගන්න අපේ රටේ තරුණ පරම්පරාව පිළිබඳව, විශේෂයෙන්ම තරුණ නාට්‍යකරුවන් පිළිබඳව ඔබ දරන්නේ මොන වගේ ආකාරද? අපි තරුණ නාට්‍යකරුවන් සෑහෙන කාලයක් හොඳ දක්ෂ නාට්‍යකරුවෝ හිටියේ අපිට. ඒක දිගට ආවේ නැහැ. නිදර්ශනයක් වශයෙන් මේ මට මතකයි මම දැක්ක නාට්‍ය ගබ්සා. තාම හොඳ නාට්‍යයක්. කොච්චරනේ මම කියලා ඉල්ලලා ඒ නාට්‍ය පරිවර්තන කළ අපි ඇරියා මේ කොහෙන් රටක මේ ජාත්‍යන්තර තරගයකට. එතන තුන්වෙනි තැන ලැබල තුන පිටපත් වලින් නාට්‍ය. ඉතින් මේ ඒ වගේ ඒ පමණක් ඒ වගේ කාලේ ඉතාම හොඳ තරුණ නාට්‍ය කරා. දැන් ඒ මෑතක මම දැක්ක හොඳ නාට්‍ය තමයි බල්ලොත් එක බෑ නාට්‍ය. ඒකේ තරුණ මේ නාට්‍යකරුවෙක් ඉතාම හොඳට මේ අපේ දැන් පවතින සමාජ ක්‍රමය ප්‍රසනාත්මක ලෙස ප්‍රශ්න කරනවා. නොත් ඒ වගේ තමයි නාට්‍ය දැන් සුද්දෙක් අඹ ඔබමතයි. තාමට ආරංචි හොඳ නාට්‍ය අනේ මට ඒ බලන්න බැරුණා. මේ කැලණි විශ්වවිද්‍යාලයේ නාට්‍ය ටික හොඳයි. මට ඒක බලන්න බැරි වුණා. පශ්චාත් යටත් විජිත සිංහල වේදිකාවේ විප්ලවකාරණයක් විදිහටනේ අපි ඔබ හඳුනාගන්නේ. අපි කැමති මේ තරුණ පරම්පරාවට ඔබෙන් පණිවිඩයක් ලබා දෙන්න තිබෙනවා. දැන් ඉන්න නාට්‍ය කරන තරුණ පරම්පරාවට ඒ සුදුසුම අවස්ථාව කියලා මේ අපි විශ්වාස කරනවා. මට පේන හැටියට මේ මට වැඩි හුඟක් දැනුමක්, ජවයක්, ශක්තියක් තියෙන දැන් තරුණ පරම්පරාවට. අදහස් තියෙනවා, අත්දැකීම් තියෙනවා. මං කියන්නේ මේ සුළුවෙන් පටන් අරගෙන නිර්මාණ කරලා ඒක ඊගවට ප්‍රේක්ෂකයන්ට දාලා ඒක නැවත නැවත අත්දැකබල කරන එක ළමයි මට අනේ මම දන්නවා ඔබතුමාලට තියෙන ප්‍රශ්නේ ගුණ තියෙන ප්‍රශ්නේ. පිටපත පුහුණු වෙන්න තැන, මුදල්, ඊගවට ප්‍රචාරය, රංගන කරන්න ස්ථානය, ඒවට තියෙන වියදම, විශාල වියදම. අපි අහුවොත් ඔබේ ජීවිතයේ අනාගත බලාපොරොත්තු අතරින් එකක් කියන්න කියලා අවසාන වශයෙන් මම කැමති ඔබෙන් දැනගන්න මොකද්ද ඔබේ මූලික අභිප්‍රාය ඉදිරියේදී කරන්න තියෙන. ඉතින් මට අනාගත බලාපොරොත්තු තියෙනවා නේ මට ඇත්ත පයින්නේ. ඈ අනාගත බලාපොරොත්තු කියන්නේ ඉතින් මම හිතනවා මේ මට නම් කරන්න බැරි වෙයි. අනාගතේ මේ රටේ ඉතින් තරුණ පරම්පරාවට මේ රට
විශාල වේසනකට යන්න නොදී ගොඩගනි ගඬ යොමු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඇගේ නිර්මාණ බොහෝමයක්ම අපේ රටේ විවිධ අවස්ථාවන්හිදී ඇගීමට පාත්‍ර වූ ඒවා. මේ ඔබ දකින්නේ ඇය ලද සම්මාන අතරින් කිහිපයක්. මේ සම්මාන මෙන්ම අපේ රටේ නාට්‍ය කලාව වෙනුවෙන් ඇය කර ඇති උදාර මෙහෙවරද අනපිබවණීය බව අප පසක් කරන්නේ මහත් ගෞරවාභිමානයෙන්. අපි මේ සූදානම් වන්නේ ගුණ රුවසුඳ තුළින් අද දවසට ඔබෙන් සමුගෙන යන්න. අපි ලබන සතියේත් බදාදා සවස 6ට ජාතික ලොතරැයි මණ්ඩලය අනුග්‍රහයෙන් නැවතත් ඔබ හමුවන්න සූදානම්. ඔබට පුළුවන් තිරේ දිස්වන ලිපිණයට අපට අපේ වැඩසටහන පිළිබඳව අදහස් ලියාවන්. නිෂ්පාදක ගුණ රුවසුඳ අංක 4-1-3 ස්කොෆිල් වෙදස ගාලුපාර කොළඹ 3 තමයි අපේ ලිපිණ. එහෙමනම් අපි ලබන සතියේත් බදාදා සවස 6ට ජාතික ලොතරැයි මණ්ඩලය අනුග්‍රහයෙන් ඔබ හමුවෙන්නට සූදානම්. එතෙක් අපි ඔබට සුභ සතියක් ප්‍රාර්ථනා කරනවා. විභාගේ විභාගේ මේ බැලුවත් විභාගේ මේ බැලුවත් විභාගේ විභාගේ තමයි අපේ අපාගේ විභාගේ තමයි අපේ අපාගේ විභාගේ විභාගේ මේ බැලුවත් විභාගේ මේ බැලුවත් විභාගේ විභාගේ තමයි අපේ අපාගේ විභාගේ තමයි අපේ අපාගේ විහිළුවකට හිනාවකට විනෝදයකට වෙන වැඩකට විහිළුවකට හිනාවකට විනෝදයකට වෙන වැඩකට